රූපවාහිනී සංකල්පය සිහිනයක්සේ පැවති අවධියේදීම තාක්ෂණී පරතර හඹාකිය මෙරට සන්නිවේදන විප්ලවේ පෙර ගමන්කරු ඔහුය. රූපවාහිනිය සජීව මෙවලමක් ලෙස ජනතාව අතරට ගෙනයාමේදී මතුවූ අපමණ බාධා, තාක්ෂණික දෝෂ, පරිපාලනමය ගැටලු මුලින්ම දුටු ඔහු ප්‍රාථමික උත්සාහයන් හරහා ශ්‍රී ලංකාවට නව මානයක දොරටු විවෘත කර දුන්නා. ඒ නිසයි ඔහු ශ්‍රී ලංකාවේ මහා සන්නිවේදකයන්න් වන්නේ. මේ මහා පුරුෂයා නමින් ශාන්තලාල් නීලකාන්ත වික්‍රමසිංහ හෙවත් ශාන් වික්‍රමසිංහ. නිශ්චිතවම ඔහු ශ්‍රී ලංකාවේ රූපවාහිනී සන්නිවේදනයේ පෙරගමන් කරුවායි. ඩඩ්ලි සේනානායක මහතාගේ යුගයේදී ජර්මන් රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවයක් ආරම්භ කිරීමට යනවා කියලා පුවත්පතක වාර්තා වෙලා තිබුණා. ඒ කාලේ වෙනකොට ශ්‍රී ලංකාවේ ජනතාවට රූපවාහිනිය කියන නාමය හුරුපුරුද්දයක් වෙලා තිබුණේ නැහැ. රේඩියෝ සිලෝන් එක නම් හුරුපුරුදුයි. නමුත් ඒ යුගයේ සිටම ශ්‍රී ලංකාවේ ජනතාවට රූපවාහිනියක් ලබා දීමට මූලිකත්වය ගැන කටයුතු කරපු ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ පියා අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත් වෙලා තියෙනවා. ඔහු නමින් ශාන් වික්‍රමසිංහ. අයබුවන් කියලා ඔබතුමා අපගේ වැඩසටහන පිළිගන්නවා. අයබුවන්, ඔබතුමාගෙන් මුලින්ම දැනගන්නට කැමති මේ ශාන් වික්‍රමසිංහ මහතාගේ කුඩා අවධිය පිළිබඳව. මේක සාම්ප්‍රදායික ප්‍රශ්නයක් වෙයි. නමුත් මේ රටේ ජනතාව ඔබතුමාව අඳුරනවා. අධිපදෙන කුඩා දරුවා පවා ඔබතුමා ශාන් වික්‍රමසිංහ කිව්වම දන්නවා. ඒත් අපිත් කැමති ශාන් වික්‍රමසිංහ මහතාගේ කුඩා අවධිය කොහොමද ගෙවුනේ කියලා දැනගැනීමට. යන්නේ පොඩි කාලේ. පොඩි කාලේ. අවුරුදු 2 වයසට අඩුව. මගේ තාත්තා ගකුලර රට දැනෙහිඳ අම්මා ටියාචිලයිද. එහි පටන් ගත්තේ ප්ලග් එකට යතුරක් ගහලා ගෙදර සියලු දිනාටම බේරණ්ඩාව කරන්ට් එක වැද්දුවා. ඉතින් එදෙන පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ වුණාට ඉතින් පොඩි කාලේ ඉඳන්ම මේ ගුවන්විදුලි ගැන කෙරුවා. ඉතින් අවුරුදු 3-4 පොඩි කාඩ්බෝඩ් පෙට්ටි වලින් ගිනි පෙට්ටි වලින් ග්‍රෑම්ෆෝන් ටැටි හදන ග්‍රෑම්ෆෝන් එම හැදුවා. ඊට පස්සේ රාජකීය ප්‍රයිමරි ස්කෝලෙට ගියා. ඊට පස්සේ රාජකීය මහාවිද්‍යාලයට ගියා. රාජකීය මේක ඉන්නකොට ස්තද පාලකෙන ප්‍රින්සිපල් මාත්‍යට ක්ලාස් මාස්ටර් හැටියට හිටියේ පන්ති මහ. ඉතින් ඔය බල්බ් ගැනයි බැටරි ගැනයි කියා දෙන්න කිව්වා එක එක්කෙනාට. ඒ වගේම කොහෙන් හරි එයා ගිහින් එනකොට ඉස්සෙල්ලාම කියන්නේ මම කටහඬ ඇහුණා කියලා. ඉතින් ගුටි කන්න දෙනවා කෑ කරව කියලා. ඒ වගේ වාතාවරණයක් තිබුණා. ළමයින්ට උගන්වලා දුන්නා බැටරි ලයිට් ඒකන හැටි. ඒ කියන්නේ ඔබතුමාව තමයි මේ පන්තියේ ළමයින්ට මේ උගන්වන්නේ. එහෙමයි කිව්වේ යක් කරන්න කියලා. ඉතින් මම කියනවා. ඉතින් මම ගේනවා පොඩි බල්බුයි වාරිය කෙනත් උගන්වනවා කට්ටිය ළමයින්ට. මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවට ආසහිතුනේ ඇයි? දැක්කද කුඩා කාලේ ගෙදර මේවා? ඔබතුමාගේ ගෙදර පරිසරය තුළ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධයෙන් පරිසරයක් තිබුණාද? නෑ. ඉතින් අර රොබටින්ස් කියන සක්කෝම තමයි ඒකෙන් ආවේ ගුවන් විදුලිය හදන්න. එහෙම ඉතින් එතනදී මම බෑල් මාරු කරනවා, අරව මාරු කරනවා. ඉතින් ඒක හොඳට බලාගෙන හිටියා. ඊට පස්සේ ක්‍රිසල් එකක් දාලා ඒක යුද්ධ කාලේ වගේ රේඩියෝ සෙට් හැටියට අපි රේඩියෝ සිලෝන් එක ළඟ හිටියේ. ඉතින් හොඳට ඇහුණා. ඒකෙන් තමයි මේක දියුණු කරගෙන ගියේ. මම රෝයල් කොලෙජ් එකේ රාජකීය විද්‍යාලේ රේඩියෝ ක්ලබ් එකට ජොයින් වුණා. ඒ ගිය හැටිය ගිහින් අවුරුදු 3ක් යනකොට ඒක සභාපති වුණා. අවුරුදු 5ක් විතර මේ රේඩියෝ ඇම්ප්ලිෆයර් හැදුවා. ගෙදර පරිසරයේදී මම ඇම්ප්ලිෆයර් ස්පීකර් තැටි හැදුවා, රෙකෝඩ් ප්ලේයර්. ඉතින් ඒකෙන් තමයි කරේ. දැන් මේ කුඩා කාලේදී මේව කරන්නට කුඩා දරුවෙකුට සල්ලි නැහැ. ඔබ මං අසා තියෙන ආකාරයට ඔබතුමාගේ ගෙදරත් යම්කිසි ඇජෙන්ඩා එකකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මවගේ අනට කොහොමද මේ කුඩා ශාන් මේව කරන් සල්ලි හොයාගත්තේ? දැන් කාලේ බලනකොට නම් ඒ කාලේ වාගෙන මෙන් ගාක් ගණන් අඩුයි. පරණ බිල්ලිටන් තියෙනවා මම ෆ්‍රේම් කරලා ලැබුණේ. අපිට මාසෙකට සැරයක් රුපියලක් දුන්නා අම්මා. දැන් මට ආච්චි දුන්නා 5ක්. ඒතර 6යි. ඉතින් මං මල්ලිගෙනුත් ලෝන් එකක් ගහනවා එකෙන්. ඒ කියන්නේ කුඩා කාලෙත් මල්ලි පෝසතේද?
අපි දෙන්නට හම්බෙන පහපා ඒක ගත්තා. ඒක ගත්තාම පේමෙන්ට් එකට ගියාම නෑවර ගත්තා. ඒතකොට ගිල්බර්ට් කම්පැනිද පංචිකාවත් සිල්ලටෝන් එක තියෙන යුනියන් ප්ලේස් එකේ ප්‍රොපර්ටි ඒකනම් මට ණයට බඩු දෙනවා. කොහොම හරි මාස දෙකක් ඇතුළතදී මොන හරි රෝලයක් දාලා ඒක ගෙවනවා. ඊට පස්සේ මට තැටි ගන්න රෙකෝඩ් ප්ලේයර් එකක් මේකට වැඩිය. මේකයි ඒක තියෙන කාමරේ. ඒකක් ගන්න රුපියල් 110ක් බය වෙනවා කියලා බ්‍රවුන්ස් එකේ කිව්වා. තමකෝ එකට වැඩ කරලා ගන්න ඕනේ කියලා. ඉතින් පස්සේ ඇදලා ඔක්කොම කළා වත්ත සිද්ධ කළා. මාස දෙකක් ඒක ගත්තා. ඒක BSR ප්ලේයර් එක තාම තියෙනවා. ඒක. ඒකෙන් අල්ල තමයි ඇම්ප්ලිෆයර් එක හැදුවේ. ඊට පස්සේ ඇම්ප්ලිෆයර් එක කළා. එතකොට FM රේඩියෝ ආවා ගණිත සංස්ථාවට. ඒකටත් මැඩිබන් බිස්කට් ඉන්න එක සෙට් එකක් හදලා තමයි ඒක ඇහුවේ. ඉතින් ඒ වගේ කරගෙන ගියා. ඊට පස්සේ ට්‍රාන්ස්මීටර් හැදුවා පොඩියට. මට උදව් වුණා ලලිත් අතුලත්මගේ අමිතුමාගේ මල්ලි අයියා. එයා අපේ රේඩියෝ ක්ලබ් එකේ හිටියා. එයිමයි කැන්සර් වෛද්‍යට වාර් කරලා හදනවා. හදලා මට 4S7 NW කියලා ලංකාවෙන් ලයිසන් එකක් හම්බුණා. ඒක කාට දීලා. ඒක උඩ ඉතින් ඔය ඉන්දියාව අරගෙන මෙහෙ දෙයට කතා කරනවා ට්‍රාන්ස්මීටර් එකෙන් කියලා. ඊට පස්සේ නෙල්සන් කියන මහත්තයා හිටියා ටෙලිකොමියුනිකේෂන් එකේ. ලයිසන් එක බලන්න ඕනේ කියලා තියාගත්ත හැම. ඊට පස්සේ මට කිව්වා ආයෙ සිට් කරන්න කියලා. මං කිව්වා ඉතින් ඒ ලෙවල් වල සිට් කරපම මම ඕ ලෙවල් වල සිට් කරපම මම ආයෙත් විභාගයට වා කියන හැටියට තියෙනවා. ඔය ඒ ලයිසන් එක තියාගන්න මොකද මට වැඩක් නැහැ කියලා. තාක්ෂණ ජනවාරි ගන්න කියපු හිඳයි ගත්තේ කියලා. ඒක එහෙමම වුණා. ඒක කොපි මල් ළඟ තියෙනවා. ඉතින් එහෙම තමයි ඔය තාක්ෂණය ගෙනිච්චේ. ඉතින් පරණ බෑල් ඔක්කොම තියෙනවා. පාවිච්චි කරපු සෙට් එහෙම. මේ කුඩා කාලේ ඔබතුමාගේ මලයන්ඩි රනිල් වික්‍රමසිංහ මහතායි ඔබතුමායි පිටකොටුවේ ඇවිදිනවා. මේ එස්මන් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ මැතිණියගේ මේ රාජකීය විදිහට හිටපු පවුලක මේ කොළු ගැටව දෙන්න පිටකොටුවේ ඇවිදිනවා. සුන්දර අත්දැකීම් ඇති මේ ඉලෙක්ට්‍රොනික බඩු ගේන්න. ඒ ගැනත් මතක් කරමු. එකක් තියෙනවා ඔය ඔතන පළවෙනි හරස්සේදීයි මේන් ස්ට්‍රීට් එක තැන හිටිය චන්ද්‍රසිරි කියලා කඩුපාඩු පේමෙන්ට් එක. ගාන හුඟක් බඩු තිබුණා. ඉතින් යාගෙන් මම ණයට ගන්නවා. බැංක්ස්වල් ස්ට්‍රීට් එකේ තියෙනවා මොරිස් රෝජ් කියලා. ඒක දවසක් ඒකට ඇවිදින් තියෙනවා වෑල් ඩේටා පොතක්. ඒ වෑල් වල පින් කනෙක්ෂන් එහෙම කියලා. දැන් අද ළමෙක්ගෙන් ඇහුවොත් දන්නේ නැහැ. ඉතින් ඕක පොත දුන්නේ සෙන්සරත් දවසක විතරයි. ඉතින් මමයි මල්ලි වාහනේ අරගෙන ගියා. අපි හිර වුණා. ඒ කියන්නේ මල්ලිට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබුණාද මේ අයියාගේ ටෙලිවිෂන් කලාව? නෑ ඒකට තර උදව් කරපු හින්දා අරගෙන ගියා. මොකද අපිට තිබුණා මියුසික් ක්ලාස් එකක් පන්තියේ. ඉතින් ටීචර් එන්නේ ඉස්සලා ගියා නැත්නම් එක්කෙනෙක් අහු වෙනානේ. ඔව්. පරක් වුණා එන්න. ඉතින් ටීචර් බලාගෙන ඉඳලා ගිහින් පොත නම් ගෙනාවා. ඊට පස්සේ වාහනේ යන එක තාත්තා නැවැත්තුවා. මාසික නැවැත්තුවා යන්න බෑ. පන්ති කඩලා ගිහින් ටීචර්ට මේකක් වුණා කියලා. ඒ වගේ තිබුණා. මං අර චන්දසීකෙන් තමයි ගන්නේ. ඒ පැත්තේ දිගටම සාප්පු කඩ තියෙනවා. දැන් උනක් ගියාම ඉතින් කතා කරන්නේ චන්දසීන මං හිතන්නේ දැන් ජීවිතුන් අතර නැහැ. දැන් ඔබතුමාගේ කුඩා කාලේ ඉඳන් ගෙදර තියෙන්නේ දේශපාලනික පසුබිම. දේශපාලනයට ඍජුවම සම්බන්ධ පවුලක්. රට පාලනය කරන හස්තයන් ඔබගේ පවුල සමග ඉතාමත් ඥාති සම්බන්ධතා තියෙනවා. එතකොට ඔබතුමා වෙනම ශාස්ත්‍රයකට උසස් අධ්‍යාපන හැදෑරීම සඳහා විදේශගත වෙනවා. නෑ ඒක පවුලේ තිබුණ තමන් කැමති දෙයක් කරන්න කියලා. ඉතින් මගේ මල්ලි නංගි ඔක්කොම නීතිත්වයකට ගියා. තාත්තා නීතිත්වයෙන්ද. තාත්තායි මල්ලියෝ දේශපාලන මේ කරේ. ඉතින් මම කරේ ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් අධ්‍යාපනය. ඇත්තම 1965 වාහන 40කට ලවුඩ් ස්පීකරයි කරා ස්වමෝයි නාඳුර ඒගොල්ලන්ට එහෙම මීචකර ගුණරත්න මහත්තරුන්ට ඡන්ද කරන්න එහෙම ඒවට ඒ වගේ වැඩවලට කෙරියා. ඊපස්සේ එන්ජිමක් ගලවන්නත් පුළුවන් ඉලෙක්ට්‍රොනික් මනෙමින් මෙකැනිකල් ඉන්ජින් ගලවල හයි කරලා හිටිය සපුගස් කන්දේ බාසු නැකෙන බෑරින් බාස් කියලා වෝකර් එක වැඩ කරලා එනවා. එයා තමයි ගන්නේ මේ ඇලුමිනියම් ෆොයිල් දාලා බෑරින් හයි කරන හැටි ඔක්කොම. මම ඔබතුමාගෙන් දැනගෙන උඩ කැමති ලන්ඩන් වලට ගිහිල්ලා මේ උසස් අධ්‍යාපනය ලැබනවා ඔබතුමා නෝත් ලන්ඩන් පොලිටෙක්නික් ආයතනයේ. කොහොමද ඒ කාලේ ගෙවුනේ? ඒ කාලේ ඉස්සෙල්ලා මම ගියේ ෆැරඩේ හවුස් එකට. ඉතින් තාත්තා ඒකට ඇරියා. ඒ ඉස්කෝලේ මුදල් නැති හින්දා බැහැවුවා. ඒගොල්ලන් අපිව දැම්ම එක එක ස්ථානවලට. ඉතින් මම ටෙලිවිෂන් රූපවාහිනී යන දැක්ක හින්දා මම ඒකට ගියා. එහෙ. එතකොට මේක බහර දැම්ම මේක ඉලෙක්ට්‍රිකල් ගියා. ලංකාවේ ළමයි 10 දෙනෙක් විතර අපි හිටියා. ඉතින් නෝර්දන් පොලිටෙක්නිකට ගියා 6 දෙනෙක්. අනික කට්ටිය අනික ඒවට ගියා.
ඒ කාලෙත් මෙ හදාරනකොට ඉතින් මේවට අපිට දෙන්නේ පවුන් තුනයි. ඊටට අධ්‍යාපනය දෙන්න. ඉතින් අපි රේඩියෝ ටීවී සෙට් හැදුවා. ඉන්ජන් කාරෙක් හිටියා, එයා පරණ ටීවී සෙට් අරගෙන අපිට කියලා හදලා වැඩිගානට විකුණනවා ස්ටෝර කියලා. ඉතින් එයාට හදලා දෙනවා. මමයි අයිවන් සිරිවන්න කියලා ළමයි හිටියේ, අපි දෙන එකව වෙලා හදනවා. මොකක් කියලා පොඩි මිනිහා රත්තරම් බඩු මේකක් ගත්තා. පස්සේ බැලිනේ රත්තරම් බඩු නෙමෙන් ඊයන් වලින් හදලා රත්තරන් ආලේප කරලා විකුණනවා. ඔය සාප්පුවෙත් වැඩ කෙරුවා. ඒකෙත් හොඳ මේකක් ආවා. පොලිෂ් කළා මේ ඔය දැන් තියෙන ඉමිටේෂන් ජුවල්ලි හදන හැටියට. මේක මේ අකරමයට අල්ලු අලි බල්ලු දෙනෙකුත් හිටියා. ඒ දෙන්නත් එනවා, ටීවී සෙට් ගෙනෙනවා එනවා. ඊට පස්සේ ඒ ටික කාලෙකන අසනීප වෙච්ච හින්දා ලස්කි කියන එකේ සමාගමේ වැඩ කර නිමාල් දවස්වල. ඒක දේශීය සමාගමක්ද? නෑ නෑ, ඒක මේක ජූස් ලගේ. ඒක රේඩියෝ සප. ඒක උදේ හවස කරනවා. මේ කියන්නේ එංගලන්තේ. එංගලන්තේ. ඉන්නකොට මම යල්ලා මේ ටයි කෙනෙක් ඉතිරි අයිවන් කියලා. ඊට පස්සේ ඒක තියෙන්නේ දැන් තේ හදන්න ඕනේ, දොරටු වහන්න ඕනේ, අරක මේක. මේක සුද්දන් කදා තිබුණා. තේ හදුවට තේ කෝප හොදන්නේ නෑ. ඒක ගණන් දානවා. අපි කරේ ඒක උඩම තේ හදලා දුන්නා ඒකලා. ඊට පස්සේ ඒකලන් තේරුණා. පස්සේ තමයි මිනිස්සු තේ කෝප හොදලා ගෙනාවේ. ඒක ටික කාලයක් වැඩ කෙරුවා. එතකොට විභාග එහෙම එනකොට ඉතින් ගණ්ඩ බැරි වෙච්චාම ඒගොල්ලන් කියනවා ඒගොල්ලන් ප්‍රශ්නයක්. මම සමහරක් වෙයි අපි පඩ සුද්දන් දන්නවා කියලා බඩුවක් විකුණන්න වෙලදාම අහම අපෙන් ඇවිදින් අහන මේක මොකද්ද, මෙයාට මොකද්ද දෙන්නේ එහෙම කියලා. ඒකට අපේ අත්දැකීම ලංකාවේ මුගක් වටිනවා. එංගලන්තේ ඉගෙන ගන්න ෂාන්, තරුණ ෂාන් ලංකාවට එනවා. දැන් ලංකාවට ඇවිල්ලා ඔබතුමා හිතනවා ලංකාවේ රූපවාහිනී සේවයක් ආරම්භ කිරීමට ඕන කියලා. 1967 දී ඔබතුමා ඩඩ්ලි සේනානායක මහත්තයාට මේක ඒත්තු ගන්නන්න හදනවා ජර්මනියෙන් ආධාර ඇතුව මේක කරන්න කියලා. මොකක්ද ඒ කතාව? ඒකට උනේ මම 67 දී ලංකාවට ආව නිමාඩුවට. ඉතින් මම රංජිත් විජයන් මහත්තයාට කිව්වා හම්බෙලා අපි කියමු මේක කරන්න බුණා, මේකට වැඩිය වියදම් යන්නේ නැහැ කියලා. ජර්මනියෙන් කියලා තිබුණා ලංකාවට හදලා මෙව කරන හැටි. නමුත් ඒකට අති විශාල මුදලක් යනවා. ඊට පස්සේ ඩලිසනේ මහත්තයා මම බලන්නම් කිව්වා. ඉතින් මම අර අධ්‍යක්ෂින් කියන හදලා ඊට පස්සේ අපි ටෙලිවිෂන් ටියුබ් එකක් අරගෙන කැමරා එකක් හදලා එහෙම සෙල්ලම් ටිකක් නැටුවා. ඉතින් මම බලන්න ඕනේ කිව්වා. හම්බෙච්චාම හන්දෑ 7ට විතර ගියේ ගෙදරට. බැලලා කියන්නම් කිව්වා. ඊට පස්සේ සමරවික්‍රම මහයාගේ සෙක්‍රටරි මහත්තයා කිව්වා මේක ගැන බලන්න කියලා. ඩලිසනේ එක මිය ගියාට පස්සෙත් උත්තරයක් ආවේ නැහැ. ඒ ආස්තන්නේ ලියපු ලියුමක් තියෙන මේ ගැන තාම බලනවා කියලා ඉස්සරහයි තිබුණේ. ඉතින් මේ ඊට පස්සේ මට ආරංචි වුණා මේ ටීවී ගැන ගණන් වැඩි අපි ගුවන් විදුලියට යනවා කියලා. බෝල් මහත්තයා කියලා තිබුණා කියලා. ඉතින් ඒකයි එහෙම වුණේ. ඊට පස්සේ තමයි නොමැදි සම්මේලනයේදී අපි ටිකක් උදව් කරේ ටීවී වලින්. කියන්නේ ඔබතුමා නොමැදි සමුළුව සජීවී විකාශයක් කොළඹ ප්‍රදේශයට පමණක් විකාශය කරනවා. ඔව්, මේක ටියුඩ පෙර කියලා මහත්තයෙක්ට ආමි මහත්තයමයි ට්‍රාන්ස්මිටර් හදලා අපිට කැමරා තිබුණේ නැහැ. යුගොස්ලාවියෙන් තමයි කැමරා කරේ. එතකොට ඔබතුමාගෙන් දැනගැනීමට කැමති ඒ කාලේ කොළඹ ප්‍රදේශයේ ගෙවල් වල තිබුණද රූපවාහිනී යන්ත්‍ර? මම හිතන්නේ 15කට වැඩිය නැහැ. සිකර වැඩිය නැහැ. මමත් රටින්නම් ගෙනාපු තියෙන මේ කල සෙට් එකක්. ඒක පළවෙනි ලංකාවට ගෙනම් කල සෙට් එකක්. ඕක දාලා අපිට කුණුණක් තිබුණේ නැහැ. ඉතින් මෙයා මේජර් කෙනෙක් ඉඳා මේක යාට දුන්නා ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ කුළුණ පත්තත් මහත්තයා කතා කරුවට පස්සේ ඉතින් ඒකේ දාගත්තා. මේ සුළු බාධා කිරීම දැන් ඔබතුමාට දේශපාලනය තුළ සම්බන්ධතා තියෙනවානේ, පොඩ්ඩක් බැලුවේ නැද්ද ඒ සම්බන්ධතා තුළින් මේක හරියට කරගන්න, ස්ථාපනය කරගන්න? එහෙම අම්මට තාත්තට කියලා එහෙම උදව් ගන්න බැලුවේ නැද්ද? නෑ, ඉතින් ඒගොල්ලන් අපි කරදර කරන්නේ නැහැනේ, අපේ වැඩේ කරගන්න බෑ. ඉතින් අපේ ඒක ෆේලිය එක කරගන්න උනානේ, ඒක අපේ එක එකකෙනා කළත් බෑ. ඉතින් මේක කෙරුවට පස්සේ රත්නත් මහත්තයා කිව්වා අපි බලන්නම් කියලා. මේකටත් ඒගොල්ලන්ට කරන්න බැරි වුණා. නමුත් කලිසුදු එකක් දුන්නා. ඇත්තටම පළවෙනි හයිජැක් එකක් දැක්කේ ඒකේ, මොකද ටෙස්ටිං වලට අපි දාපු ඉන්ටර්සෙප්ට් එකේ පින්තූර ඒකක ගියා පයිලින් හයිජැක් එක. ඉතින් 15 දිනක් විතර හිටියා ටීවී සෙට් තියෙන කස්ටපින් එනවා කට්ටිය පිටින් එනවා කට්ටිය තිබුණා. ඔව්, දැන් මේ
ඩඩ්ලි සේනානායක මහත්තයාගෙන් හරි ගියේ නැති වැඩේ. ඔබතුමා බලනවා සිරිමාවු බණ්ඩාරනායක මහත්මියට රූපවාහිනී සේවයක අවශ්‍යතාවය ඒත්තු ගන්නන්න. ඒක හරි ගියාද? ඒක නම් කිව්ව අපි බල්ල කියන්නම් කියලා. නමුත් සිරිමාව පැරදුනා. පැරදුනාට පස්සේ ඒක මුකුත්ුනේ නැහැ. 1979 අප්‍රේල් 13 වෙනිදා 6:35ට ඔබතුමා මේ පිළියන්දල පැත්තේ ඉන්න බෙලෙක් බාසුන් නැහැ කෙනෙක්ගේ උපකාර මත ලංකාවේ පළවෙනි රූපවාහිනී විකාශය ආරම්භ කරනවා. ඒ අතීතයත් අපි මතක් කරමු. අප්‍රේල් මාස 13 වෙනිදා නුනගත්තේ වෙලාවේ කොහෙද අපි ගංගාරාම පොඩි හාමුදුරුවෝ තමයි පිරිත් කිව්වේ. එතකොට අර මික්සර් තියෙන මේසේ දුන් දාන්න පටන් ගත්තා. පටන් ගත්ත හැටිම. ඔව්. ආන්දර පිරිත් වාක්‍ය දෙකක් තුනක් කියනකොට ඉතින් මම දැනගත්තා මොකද්ද ලෙඩේ කියලා. ට්‍රාන්ස්ෆෝමර් එකක්. කමක් නැහැ කරමු කිව්වා. කළා ඒක කෙරුවා. කරනකොට ඇන්ටනාව බානකොට කැඩලා තියෙනවා. ඇක්චුලි බාධාවක්. ඔව්. ඉතින් ඕක කරන්න පාස්සන් තියෙන්නේ මෙව්වේ. කවුරුත් නැහැ. පස්සේ ඔක කෑලි ඩිවයිඩර් එකක් තියෙනවා ඒක අරගෙන පිළියන්දලට ආවා. මම දන්නවා මේ වෙලේ කාලේ මිනිස්සයා. හොඳටම ගහලා හිටියා අවුරුදු දවස්. තව අර කුකාලක් ගෙනත් දෙනවා කියලා මිනිහව ෂේප් කළා. මට ඕන විදිහට පාස්ස ගත්තා. 3ක් විතර ගියා. ආපහු ගිහින් හයි කෙරුවා. 6:35ට තමයි එතන හන්දියේ මිනිස්කඩේ හන්දියේ ඉන්න රේඩියෝ සාප්පේ දැන් එයා නැහැ. එයා ටීවී සෙට් දාලා මිනිසුන්ට වාඩි වෙන්න කියලා එයා කියනවා. එයා 4ටත් දැක්කා කියලා. 4ට දකින්න දෙන්නේ නැහැ. මම බෙලෙක් කඩේ හිටියේ. 6ට නම් දකින්න. ඉතින් එයාගේ උඟ කට්ටිය බැලුවා. එහෙම තමයි පළවෙනි විකාශය ආරම්භ කළේ. ඇත්තටම මේකට ලයිසන් එක ගන්නට මුදල් කොහෙන්ද හොයාගත්තේ? ඒක අමාරු කාර්යයක් වුණා නේද? ඔව්. බොහොම අමාරු කාර්යයක් වුණා. මොකද දිසැම්බර් මාසේ මේ ඔකට හැමතැනම මම ගියා. ලයිසන් එකට සෙක්ෂන් එකක් තියෙනවා. කරන්න පුළුවන් රූපවාහිනී ඇක්ට් එක තිබුණ නැහැ. ඒක තියෙන මේ ශ්‍රී ලංකා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ඇක්ට් එක. ඉතින් ඕකට ගියාම එක එක්කෙනා එක එක විකල්ප කිව්වා. ඇත්තට ලංකාවේ කවුරුත් වැඩක් පටන් ගන්නකොට උදව් කරන්නේ නැහැනේ. ඒකට බාධා පළවනවා. ඉතින් ওই බාධා තිබුණා. පස්සේ අමුණුගල මහත්තයා මේ කිව්වා මේක නිකන් බෑ ගැසට් කරන්න ඕනේ කියලා. ගැසට් කළා කරන්න ඕනේ. ජයජය මම කිව්වා ගැසට් කරන්න කියලා. අපි 40 දෙනෙක් ඇප්ලයි කරගමු. ඒකෙන් දෙන්නයි අන්තිමට ආවේ. මොරිස් චෝච් එකයි අපි. අන්තිමේදී පහුවෙන්න. ඒකත් හරිය නැති වැඩක් ඒ වුණා නම් අමුණුගම මහත්තයා. දැන් മന്ത്രി කෙනෙක් කිව්වා ලක්ෂ ගානේ ගෙවන්න ඕනේ කියලා. ලක්ෂයක්. ඒ කාලේ ලක්ෂයක් කියන්නේ ඉතාමත් විශාල මුදලක්. විශාල මුදලක්. ඒක මොනා කරන්නද? මොරිස් චෝච් එක කිව්වා බෑ කියලා. පස්සේ අනිල් විජයන් මහත්තයා 50,000ක් දැම්මා. මම අම්මගෙන් ණයටිල්ල 50,000ක් දැම්මා. ගාල ලක්ෂයක් කවකල ගිහින් දුන්නා. ශ්‍රී ලංකා මේකට ගුවන්විදුලි සංස්ථාවට. ඒක දීලා තමයි මේක කරේ. ඊට ඉස්සෙල්ලා අම්මගත් තිබුණා බුවල් මහත්තයා අපේ ඇප්ලිකේෂන් එකටලා දැම්මා. ඒ මොකක්ද ඒ මොකක්ද ඒ කතාව? දැන් අපිට කැසට් කරන්න කිව්වාම ඇප්ලිකේෂන් එක දවස් 14ක් ඇතුළතදී අපි ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනේ කියලා. මං ඇප්ලිකේෂන් බර්ලින් කොරේ කියලා හිටියා මේ මහත්තයෙක් මේ බ්‍රෝඩ්කාස්ටින්. එයායි මම තමයි ඉස්සෙල්ලා ඇප්ලිකේෂන් හදදී. ඒක මෙව කළා. අපි දැන් ගහලා ඇරියා. වෙනස් කොරේ තමයි එම්බැසඩර් හිටිය වොෂින්ටන් වල. ඉතින් ගහලා ඕක ගෙනිච්චා. දැන් දවස් දෙකක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා ගෙනියන්න එපා කිව්වා නීතිඥ මහත්තයා. දවස් දෙකක් තියදී ගියා. එළියේ තිබුණ පෙට්ටියක්. ඕක තමයි ටෙන්ඩර් දාන්න තියෙන. ඇතුල් වෙන රිසෙප්ෂන් එක ළඟ. ඉතින් බැඩි දියුණුවත් එක්ක මං එතන ඉන්න රිසෙප්ෂන් එකේ ඉන්න ළමයෙක් කිව්වා ගිහින් බුවල් මහත්තයා හම්බෙන්න. එයාගේ අතරම දුන්නොත් මේක හොඳයි කියලා. මං ගිහින් දුන්නා. මේ වුණ නැහැ අපිට. අපිට ගුවන් විදුලිය යෝනේ. මේවා මේ කළා අපිට වැඩ වැඩි කරනවා. අරකයි මේකයි කියලා ඇප්ලිකේෂන් එක ඉරියා. හොඳ වෙලාවට මං ඇඩ් දුන්නේ කොපිය. මං කෝ ආරේ කැමති නැති ගන්න වෙන්නේ. ආණ්ඩු වෙන්නේ පත්‍රය දාලා තියෙන ගැසට් කරන්න. ඉතින් මං ගැසට් එක ගෙනා මං පෙට්ටිය දාන්නම් කිව්වා. ඉතින් නෑ මන්ද. මං කෝ නෑ ඔයා දැන් හිරපෝන එක. මේකත් తీරන්න පුළුවන් කියලා ඒක දැම්මා. එහෙන් තමයි උනේ. ඊට පස්සේ බැලුවාම ගුවන්විදුලි සේවය රිලේ ස්ටේෂන් ඔක්කොම දාලා තියෙන මේ පැත්තේ නැගෙනහිර උතුරේ ඔක්කොම බුවල් මහත්තයා කියපු තැන්වල.
මේ ලංකාවේ ටෙලිවිෂනේ පියාට ITN එක පටන් අරන් සති 6ක කාලයකදී එය රජයට දෙන්න සිද්ධ වෙනවා. මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ? මේක පත්තරේ ගියා මම පත්තරේ කරේ රඩේ නිවුස් එකේ. අපි පටන් ගන්නකොට අප්‍රේල් මාස 13 සති 6ක්ද සති 8කින්ද? 8ක් විතර. 8ක් විතර නේ. දැන් මේ අවුරුදු 40 එනවලු. ඊයේ පෙරේද කතා කරා. නංගේ ඒ සමරන්නේ අපි අප්‍රේල් මාස 13. ගත්ත දවස නෙමෙයි. බොහොම කනගාටුයි කිව්වා. මේ අපි කිව්වේ මේක අත්හත බැලීම මාස 6ක් දෙන්න. 90 අඩි 75 ගහගෙ. 90 උඩින් වැටෙන කෙනෙක්. මිය ගියා කියලා. මේ ඉලෙක්ට්‍රික් එක කෙරේ. දැන් අඩි 45 කින් තමයි පණි පිටේ නම් කරේ. ඉතින් මෙහෙ ජෙනරේටර් එකක්වත් ඇත්තනම් සල්ලි තිබුණ නෑ ගේන්න. දැන් 4-5ක බැලුවා. ඒ ලයිට් යනවා. එදා ප්‍රියජයවර්ධන මහත්තයා බලයට ආපු හැටි අරකයි මේකයි ගොස්ලා ඉවකින් හදලා තිබුණ වාර්තා වැඩසටහන. මේකට පස්සේ ජයජයවර්ධන මහත්තයාගේ නෝනන්ට කැමති ෆිල්ම් එකක් ගහන්න කිව්වා. ඒකත් ගෙනත් දුන්න අනිල් විජයවර්ධන මහත්තය. සිංහල චිත්‍රපටයක්ද? නෑ නෑ ඉංග්‍රීසි එකක්. ඉංග්‍රීසි එකක්. ක්ලාසිකල් මූවි එකක්. ඒක යා ගෙනාවා. ඒකටත් ඉතින් මුදල් හම්බුණා නැද්ද මන් දන්නේ නෑ. උනට ගෙනාවා. ඉතින් ඒකත් දැම්මා. දාලා ඉතින් සංගරාමේ නේ බෙල්ලන්හිල පන්සලේ හිටිය චන්ද්‍රසෝම කියලා මහත්තයෙක්. මහත්ම මෙන්ටකින් මරණකම් මෙ හිටියා. උත්තර කෙරුවා. මේ මහත්තයා හාන්දුරුව කෙනෙක්. ඉතින් මම මේ සිංහල ඉංග්‍රීසි පරිවර්තන ලයිබ් තිබුණ ලැබ් එකක් ගංගාරාමේ බාර් කරනකොට මට උදව්වට දුන්නා. පස්සේ මේ මහත්තයා ජපානට ගිහින් සිවුරත් ඇරේ. රසා තියුණා පොඩි හන්දකෝ දෙන්න කියලා මෙයා ආවා. ඉතින් මෙයායි මායි මේක කරේ කියලා මම මෙයාට බාර දුන්නා. මේ ටික මෙන්න මේ වෙලාවට ගහන්න කියලා. කොඩේ තාම තියෙනවා. ඉතින් අපි අතෙන් ලිව්වේ ෂෙඩියුල් ඒවා. අන්තිම ලියලා මේ වෙලාවට ගහන්න කියලා. මම කිව්වා මං කතරගම බාරයක් තියෙනවා ඒක ගියෙන් ගෙවලා එන්නක් කියලා මං ඇවිදින් මේ මෙතන ගඟේ නාලා යන්න දැස්තුනා ගුරුගේ මහත්තයත් එක්ක රෑ මට ආරංචි වුණා ලයිට් ගියා ලයිට් ආවම ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා දැන් කාල් ලයිට් එන හැටි දන්නවනේ දැන් කාල අකුරවත් ගහවත් ගියස් සතියේ හුඟක් කටේ ලයිටුත් තිබුණා ඊට වැඩි අන්තයි මේකේ ෆේස් එක 440ක් ඇවිදින් ගියා වැලේක පිච්චුණා එතකොට මේ මහත්තයා දාගන්න බැරි වෙලා තියෙනවා. විහාර මහත්තයාට පුටු ටිකයි ටීවී සෙට් එකේ ගන්න උනා. කවුරුත් නැහැනේ දාන්න. ඒ වෙනම හන්දාවේ ආවා පොලිසිය. ඇවිත් කිව්වා අපිට ස්ටේෂන් ඇයිති කියලා. ඒකට ගැසට් කළා ඉවරයි. දැන් මේකට පස්සේ ගැසට් ගන්න ලෑස්ති කළා තිබුණේ. ඒ කියන්නේ මේ විකාශයෙන් පසුව රජයට පවර ගන්න තමයි ඉඳලා තියෙන්නේ. ඔව්. මේගොල්ලන් එනවා හැන්දෑවේ හැන්දෑවට ඉදින් බලනවා වැඩ කරන හැටි. එතකොට ඔබතුමාට සැකයක් ඇති වෙලා තිබුණාද? මට සැකයක් තිබුණා පොඩි. මං චන්ද්‍රසෝම මහත්තයා කියලා වැඩි පෙන්නන්න යන්න එපා. හරි. මේ දැන් JR ජයවර්ධන මහතා නෑයෙක්. ඔව්. ළඟම ඥාතියෙක්. දුක හිතුන්නේ නැද්ද මේ වගේ දෙයක් කරනකොට? දුක හිතුනා මොනා කරා නිහාල් ජයරත්න කියලා විජේ රත්න කියලා හිටිය මහත්තයෙක්. ඒ JR මහත්තයාගේ අක්කගේ පුතා. එයා තමයි රූපවාහිනී ඩිරෙක්ටර් වුණේ. ඉතින් ප්‍රේමදාස් මහත්තයා වැඩසටහන් ගෙනියනකොට ඔන්න කෑ ගහනවා. හරි නෑ මේකයි කියලා. ඊට පස්සේ මම නඩු දැම්මා. ඒක ටේප් එකක් ගහන්න නැතුව. ඒකට මම දින්නා. ඒගොල්ලන්ගේ ටේප් මැෂින් එකේ ඇතුළේ වතුර තිබුණා කියලා. ඒගොල්ලන්ම කියලා ඒක තිබුණා. මෙයා එහෙම බ්ලොක් කරුවා. පද්මනාරන් කියලා අමුණුක මහත්තයාගේ දෙවෙනි ඇඩිෂනල් සෙක්‍රටරි හිටියා. ওই මහත්තයා සාක්කුවේ තිබුණා BICH එකේ මෙයා බල්ලා තියෙන වෙලාව හරිද කියලා. ඉතින් ඇවිදින් මේ මගේ නැන්ද ඉඳලා තියෙන්නේ අනිත් මහත්තයා හිටියේ නෑ. මොකද බල්ලන්ට ඔක්කො දික් කළා අරක මෙව්ව කළා කෑ ගහලා ප්‍රත්‍යක් දාලා තියෙනවා. දාලා පෙන්නන්න කිව්වා. ඉතින් කාටවත් පෙන්නන්න බෑනේ. හරි සර්බීසි කට්ටියත් මොකුත් බෑ. ඊට පස්සේ සුදු මහත්තයා හිටියා වෙන හෝටලෙක. මොකද මෙයා හම්බ වෙන්නේ නෑ. මෙයාට කියලා තියෙනවා මේක පටන් ගන්න වාගේ නෙවෙයි ජයා මහත්තයා සල්ලි දෙයි අපිට දෙන්න කියලා. ඒ සුදු මහත්තයා මොකුත් කියලා නෑ. මොකද ඒගොල්ලන්ගේ බිල් වල පොඩි අමාරුයි තිබුණා කියලා අනිල් මහත්තයා මට කිව්වා. පස්සේ සුදු මහත්තයාත් ගියේ නැහැ. පස්සේ ජයන මහත්තයා අනකිරුවා ආමිකෙන් මටයි සුදු මහත්තයයි ගිහින් බෑ දෙකක් හදලා දෙන්න කියලා. පස්සේ අපි ගියේ සුදු මහත්තයා ළඟ බෑ දෙකක් තියලා වැල් එක දාලා හැදුවා. ඊට පස්සේ ඒගොල්ලන් හැමම අර ඕඩර් රිපීටර් පවර් ගත්තා. ඒකයි සිද්ධ වුණේ. ඊට පස්සේ මේගොල්ලන් ගෙනිච්චා බස්තර මුල්ලේ වික්‍රමසිංහ පුරට.
මේ ටීවී වලට ආස කරන ශාන් වික්‍රමසිංහ මහතා මේ සූර්යා ලේබලේ යටතේ කැසට් තැටි නිෂ්පාදනය කරන්නටත් පටන් ගන්නවා. ඊට පස්සේ කැසට් පටත් නිෂ්පාදනය කරනවා. ඔබතුමා අතේ තමයි ලංකාවේ කවුරු නොදෙකපු ගීත රූප රචනා තියෙන්නේ. මේකට ඔබතුමා ඉඩමකුත් ගන්නවා මේ පිළියන්දල පැත්තෙන්. වතුර තියෙන ඉඩමක් ගන්න. මොකක්ද ඒ කතාව? දැන් මම පටන් ගත්තේ 70 ඩිසెంబර් මාසෙ. ඒ කියන්නේ 70 මාසෙ පටන් ගත්තේ. මම රටින් එනකොට අම්මා කිව්වා දැන් මේ වැඩේ කරමු කියලා. දැන් මේ අම්මද අම්මා හරියට කැමක හදන්නේ? ඔව්. ඒ අම්මා කැමති මේ සිංහල මේක මනමේ ඒ වගේ ඔක්කොම කරේ අම්මා හුණුවට ඒකත් ආව. නාට්‍ය වලට අපි ගෙනිච්චා. ඉතින් නාට්‍ය රෙකෝඩ් කරන්න මං ගිහින්. මේ සුළු බාධා කිරීමක් මේ සිංහල නාට්‍ය බැලුවද ඇත්තටම? ඔව්. ඒ කාලේ මේ ඉංග්‍රීසි පසුබිමේ හිටියට ඔක්කොම සිංහල නාට්‍ය. ඉංග්‍රීසි නාට්‍ය වලට යන්න අපිට පත්තම නැහැනේ සිංහල නාට්‍ය වල. ඉතින් දානන්ද කරන්න මහත්තයා කියනවා කුණුසේන කලප්පති මහත්තයා මගේ එක රෙකෝඩ් කරලා දෙන්න අරක කරලා දෙන්න කියලා. මොහොදු පුත්තු එහෙම. ඔව්. හුණුවටේ කතාවත් මම ඊට පස්සේ ටවුන් හෝල් එකේ ෆිල්මුත් කළා. ඒක ඉන්දිකාසේන මහත්තයා කිව්වා. ඒ වගේ මේ ඔෆර් ඉස්සලම් මගුල් පෙර කෑවද ජිප්සි ඉස්ලා තමයි පළවෙනි තැටිය උත්තුනේ. පිනිල් පෙර මොකද මේ වතුර තියෙන ඉඩමක් හොයන්න ඕනේ. මොකද දැන් ඔය ප්ලාස්ටික් තැටි බැලුවාම මෙව්වා ප්ලාස්ටික් මිනිත්තුවෙන් කූල් වෙන්න ඕනේ. තප්පර 45කින් ප්‍රෙස් කරන්න. ඒ කියන්නේ තැටිය ඉස්සලම සින්දු කපුවු ටේප් එක ගෙනත් දෙනවා. සින්දු ගන්න දහලා ලොකු ඊපී එකක් නම් මිනිත්තු 30කට එල්පී එකක් නම් 30කට ගියාගේ පොඩි එකක් නම් මිනිත්තු 5 තමයි වැඩිම. ඒ ගාන්ට හදලා ගැප් එක තත්තර 10ක් හදලා ඔක්කොම හදලා ගෙදර දෙනවා. ඊට පස්සේ මම මේ කපන ශෙලක් ඩිස්ක් එකක. ඒ ශෙලක් එකේ කපන එක ශෙලක්යක් හරි ගණන්. 10000ක් විතර ඒ දවස්වල. ඒක කපලා ඒක ප්ලේට් කරනවා. හිදි ක්‍රෝමියම්. ඒක හදන මෝල්ඩ් එකට. හයි කළා මෝල්ඩ් එක රත් කළා. බොයිලර් එකක් තියලා බොයිලර් විභාගෙත් පාස් කරුවා. මේ එක කළාම ඒක මොකද බොයිලර් හදන මිනිස්සු ඉතර හිටියේ නැහැ ඒකල්. ගේන්නත් බෑ. ඊපස්සේ හදන එක නම් සාතික දුන්න මෙයා දැන් හදන්න දන්නවා. ප්‍රෙස් කරලා ඒවලෙම කූල් කරන්නත් පුළුවන් වතුර. ඒකට ඒකට ඕනේ උඟා කීතල ඇල්වතේ. ඉතින් ගැලුම් 6000ක් විතර දවසකට යනවා. ඉතින් මේකට මේ හරිය තමයි තියෙන්නේ බොල්ගොඩ වැව තියෙනවා මේක තියෙනවා කියලා. නමුත් ලින්ඩක් ඉස්සර හැරුවා ඒ ප්‍රමාණය වතුර නැහැ. ඊපස්සේ එහා පැත්තේ වැවේ හැරුවා එතකොට තමයි වතුර හැමුණේ. ඒ ඉල්ලින්දේ තමයි ගිල්ලුනෙත් එක දවස. ඒකෙන් තමයි වතුර ගත්තේ. අරගෙන තමයි තැටි නිෂ්පාදනය වෙන. ඉතින් වතුර යනවා මේ පැත්තෙන් ආයේ ගඟට. මේ සානුවෙන් යනවා. ඉතින් ඒ හීතල වතුර වුණාට එන්නේ එළියට රත් වෙලා මොකද මේක නිමෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ලේබල් ඔක්කොම කරලා කරන්නේ. ඔව්. දැන් මෙහෙම තැටි නිෂ්පාදනය කැසට් පට නිෂ්පාදනය කරන කැසට් කරේ ඊට පස්සේ. ඔව්. කොහොමද කැසට් නිෂ්පාදනයට පරිවර්තනය වුණේ? දැන් මේක කරගෙන ගියා. මේ සමහර ළමයි ඉන්න තාම. ඉතින් මේක කරගෙන යනකොට දැන් කැසට් එක නවීන දෙයක් නේ. ඔව්. මේක දැස්ස නැත්නම් ඉතින් මේ ගේට් ළඟ ඉන්න මැක්ස්වෙල් මෙන්ඩිස්ලා ඔයගොල්ලෝ පිරිලා. මම මුතන ඇති මේ මාස්ටර්ස් නීල වික්‍රමසිංහ එහෙම. ජේම්ස් කියන මහත්තයා ගෑවේ ත්‍රිවිස්තස් එකේ. ඒගොල්ලන් මෙහෙ ඉන්නවා. මට කාට හරි ඉස්සෙල්ලා ඕනේ. ගෙම් ටෝන් එකේ අපේ පෙට්‍යාල්චි මහත්තයා දැන් යන්නේ ගිනියා පිටා ඉන්නේ ඒගොල්ලන්ට. දැන් මේක බහින්ද පටන් ගත්තා. ඒ කියන්නේ තැටි. තැටි. අලවිය. දැන් ආයෙ නැගලා. ඊට පස්සේ දැන් කැසට් වලට ගියා. පස්සේ මං කරපු වැඩේ කැසට් මැෂින් 10 20 දගෙනවා ජපානේ. එනත් ඒවා බාර් කළා සර්කිට් හදලා කැසට් නිෂ්පාදනය කරන්න ජාස්ති කරා. ඒසේ අර වගේම ටේප් ගෙනත් දෙනවා නම් ඉවෙන් කැසට් ගහලා දෙනවා. සාවන් කා මහිනා පවන් කරේ සෝර ජියරර ජුමේ ඇසේ ජෙසේ පන් මානා චේ මෝ මේ කැසට් පට නිෂ්පාදනයට පටන් ගත්ත ශාන් වික්‍රමසිංහ ටෙලිවිෂන් සිහිනය අතෑරියේ නෑ. හැමදාම ටෙලිවිෂනේ සමග සිටියා එදා ඉඳන්ම. ඊට පස්සේ ඔබතුමා ලංකාවේ ප්‍රථම පෞද්ගලික රූපවාහිනිය සේවය ආරම්භ කරනවා. ඒකේ අඩිතාලම වැටුනේ කොහොමද?
ඒක ගොඩනැගුණ කොහොමද? දැන් මේ තටි නිෂ්පාදනය කරන ගමන් අපි කෙරුවා. මේක ළමයි තමයි තටි නිෂ්පාදන ළමයි උදා වුණේ ITN එකේ ඇන්ටනායි කරන්නයි වාරින් කරන්නයි මේකයි. ඊට පස්සේ මේ කතර පස්සේ වුණා මගේ නීති මහත්තයා හිටියා DDC වීරසිංහ කියලා මහත්තයා මේ මෑතකදී මිය ගියේ. අතාරින්න එපා ඇප්ලිකේෂන් දාන්න කිව්වා. ඉතින් ඇක්ට් එක හැටියට රූපවාහිනි ගත්තා. ඉතින් රූපවාහිනි ඇක්ට් එක හැටියටයි ඔක්කොම හැටියට එක එක්කෙනාට දුන්නා. අංකක් ඇදක මේ නුවරට දාමු කියලා ඒ ප්‍රදේශ රූපවාහිනි පේන්නේ. ඒකත් ඉතින් ඒකට හාකිකේ බල බලා හිටියා. පස්සේ ප්‍රේමදාස් මහත්තයෙක් මම වැඩකට ගමුදායේ ඩොකියුමෙන්ටරි අරවා මෙව්වා. ඒකට ඒ කාලෙත් මම දැම්මා. ඒකට ඒ කාලේ සිංහල සංගමයක් කියලා හිටියා. ඒගොල්ලන් ඇවිදින් කිව්වා ඇයි ඔය දාන්නේ නැත්තේ අපි උදව් කරන්න. මට කිව්වා මුදල් පහසුකම් මල්ලඟ නැහැ. මොකද නෑ ඒකට අපි කරන්නම් කියලා අපි දැම්මා. දැම්මම තමයි කේස් ගුණසේකර මහත්තයා තමයි හිටියේ සෙක්‍රටරියට. එතුමා තමයි දුන්නේ ලයිසන් එක. ඊට පස්සේ තිබුණා GCC කියලා දැන් BUI එක කියන්නේ. ඒකට දාන්න කිව්වා. මේගොල්ලන් බලය කරුවා. ඉතින් ඒකටත් දාලා ඒකනත් ගත්තා. එහෙම තමයි ටෙල්ෂාන් රූපවාහිනිය පටන් ගත්තා. මේ ටෙල්ෂාන් කියන නම දුන්නේ කවුද? ඒක දුන්නේ අම්මා. ටෙලිවිෂන් ශානි කියලා. එහෙම තමයි. ඔබතුමාගේ සම්පූර්ණ නම මොකක්ද? ශාන් වික්‍රමසිංහ නෙමෙයිනේ මේක උගුරතලේට. නිල්කාන්ත් වික්‍රමසිංහ. නැවතත් කිව්වොත්? ශාන්තිලාල් නිල්කාන්ත් වික්‍රමසිංහ. දැන් මේ ඔබතුමා තමයි ටෙලිවිෂනේ පියා ලංකාව ටෙලිවිෂන් හඳුන්වා දීලා හැමදාම ටෙලිවිෂනේ සමගින් රැඳී සිටින පුද්ගලයා ඔබතුමා. ඔබතුමා රෑ 12ටත් යම්කිසි නඩත්තු කටයුතු වල නියැලෙනවා මේ රබර් සෙරප්පු දෙකක් දාගෙන. ඒ ශාන් වික්‍රමසිංහගේ ස්ටයිල් එකද ඒක? මම දන්නේ නැති ලේසේ රබර් එක දාගන්න. මොකද සමානක් වෙලාට ඒක කාර්මික තියෙන ඇන. ඒක ඇනෙන්න පුළුවන් කියලා. ඒකට ඒක ඇනලා දෙයෙන් දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක වැඩ කරන කටයුතු කියලා තියෙන්නේ ආවරණයක් දාලා වැඩ කරන්න කියලා. ඉතින් ඕක පුරුදු වුණා ඉතින්. රණදි රෑ 12ට උනක් කරන්න ඕනේ. මොකද ටෙලිවිෂන් එක කියන්නේ මහජනන් තේරෙන්නේ නැහැ අපි කොච්චර මහන්සිලා වැඩේ කරනවාද. මේ වැඩසටහන නම් පැයක් පැයකම අර බලයි. පැය දෙකක් තුනක් හතරක් දවස්වල් දෙකක් යනවා. එඩිට් කරන දේ එක තේරෙන්නේ නැහැ. මේ කැඩිච්චාම ෆෝන් කරලා කියන ඇයි කැඩුනේ මොකද කැඩුනේ ඊට වැඩිය ලේසි දැන් ඉඳලා හරි හදලා හරින එක. ඒ කියන්නේ ඔබතුමා සභාපති පුටුවේ හිටියට හැම දෙයක් පිළිබඳව හැම වෙලේම අධ්‍යයනය කරමින් ඉඳින්නේ. ඔව්. නැතුව කරන්න බෑ. කෑම ගේන එකේ වතුර සපයන එකේ ඔක්කොම බලන්න ඕනේ. අපි මේ ඔක්කොටම කෑම දෙනවා. උදවස තිය දෙනවා. ඉතින් ඒව කෑම දෙනවාද ඒ මනුස්සයා හොඳට වියනවාද මේගොල්ලන් කම්ප්ලේන්ට්ස් නාන්නවද මුලින් පයින් ගහලා කෑම වෙලා තියෙනවා කියලා ඒකත් බලන්න ඕනේ. තව කෙනෙක් හොයන්න ඕනේ. හන්දාර බිස්කට් දෙනවද කේක් කෑල්ලක් දෙනවද දෙනවද ඒකෙන්ද ඉතින් ඒක ඔක්කොම බලන්න ලයිට් සපයනවා ලයිට් බිල් කියලා තියෙනවද ඒකත් බලන්න මේ වෙනකොට රූපවාහිනී ශාස්ත්‍රය අලුත් විදිහකට තල් වෙමින් යනවා. ඔබතුමා මේ රූපවාහිනී ශාස්ත්‍රයේ නව ප්‍රවණතා දකින්නේ කොහොමද? හරි කඩකාටුවක්. මොකද මම හිතන්නේ අපි ශිරසයි ස්වර්ණවාහිනිය ඒ වගේ තමයි අපි ආවේ. දැන් අද රේඩියෝ ස්ටේෂන් 30ක් තියෙනවා. පිටරට උඩ ඉංගලන්තෙ එහෙම පහක් විතරම තියෙනවා. 10ක් මේ 30ක් විතර තියෙනවා. කේකේ කපන්නේ කොහොමද? දැන් අපිට ආදාන හම්බෙන්නේ රජේ. අපි රජයට ගෙවනවා නේ.
ලයිසන්වලට කියන ටැක්ස් ගෙවනවා හැම දේම ගෙවනවා ශබ්ද කවපු ටෙල් නාට්‍යක නම් බද්දක් ගෙවනවා බද්දක් ගෙවන්න ඕන කැහුවත් නැසත් ගෙවන්න බත් තියනවා නම් ඒකත් විකාරයක් ඒක ගෙනාවි මොකද මං හිටියේ ওই මීටින් එකේ ඕක ගෙනාවේ මේ සිනමාවේ ඉන්න නලිනිජු කරත් කිව්වා මහින්ද රාජපක්ෂතුමාට මේක දාන්න ඕනේ කියලා අපි කිව්වා ඕකලන් චිත්‍රපටිය බලන්න නැත්නම් අපිට කරන් දෙයක් නැහැ නේ නෑ නෑ අපිට ඒ අතර මුදල දෙන්න කිව්වා කරනල් නේද ඔක තමයි ඔය ඉස්සල්ලත් ඔය ඉස්සල්ලත් ඔය අර මුදල අරගෙන දඟලන දා තමයි ඔය හම්බන්තොට මේක හැදුවේ දැන් නල් නියන්න නෑ දැන් ගීත රැටි මොනවාද ගීත රැටි ගහුවත් ගෙවන්න කියලා මම මේ ගහන වෙලාවේදී මම දැනගත්ත මොකද මම රේඩියෝ ක්ලබ් එකේ හිටින්න මේ ඕවල් එකේ සවුන්ඩ් සිස්ටම් කරපින්න මම දන්නවා ඔය පෙපෝන් රයිස් එකේ එනවා මිනිස්සු තැටියක් ගහන්න තියෙනවා ඉතින් මම රුපියල් 100ක් දීලා ලයිසන් ගත්තා ඉතින් මම ඔක්කොම නල් නිලියන්ගෙන් අහස්සන් ගත්තා සින්දුව දෙනකොට ගන්නවා ඉතින් මේ පරණ තැටි ඔක්කොම ගෙන මම තියෙන අස්සම මේක දුන්නා කියලා දැන් මේක දැන් උගක් රේඩියෝ ස්ටේෂන් වල ගෙවන්න කියලා ගෙවන්න බැරි කාලිකුත් වෙනවනේ දැන් මේ තත්ත්වයක් වාගේ උදා වුණොත් පඩි ගෙවන්න බෑ නේ එම්සී එකත් වෙන්නේ දැන් නැහැ නේ ඉවත් කරන්න මෙවත් කරන්න ටියාසික යනන් දෙන්න ඕන ටියාසික ඉස්සර තිබුණේ නැහැ පවර් එකටයි ෆ්‍රීකවන්සි එකටයි තිබුණේ දැන් කන්දරත් කියන්නේ බෑනේ කන්ද උස ගියොත් කියන්නේ කන්දේ නැතුව අපි කරන්නේ කොහොමද ඒගොල්ලෝ පාරවල් හදනවාද යන්න පුළුවන්ද මෙව්ව කරන්න පුළුවන්ද ඒව නැහැ එතකොට ඉවත් රජයට කිවන් සල්ලි අපි නඩත්තු කරන්නේ මොකාවද දේශපාලනේ ඒගොල්ලන් නඩත්තු මේ සල්ලි නමුත් අරවා යනවා බ්‍රෝඩ්කාස්ටිං ඇක්ට් එකට දැන් බ්‍රෝඩ්කාස්ටිං ඇක්ට් එක ප්‍රේමදාස් මහත්තයා කාලේ ගෙනාවා එක ගුණසේකර මහත්තයෙන් මම හිටියේ කරේ නැහැ. මොකද ඒ විදිහට කරුවා නම් මේ ඇක්ට් එකේ සල්ලි ගිහින් මේ කර්මාන්තය දිනු කරනවා. ආටිස්ට්ලා දිනු. දැන් ඒකක් නැහැනේ. දැන් සිනමාවන් බැස්සේ මොකද සිනමා ප්‍රොඩියුසර්ස්ලා ගස්වැටේ යන්නේ වයි අරවයි මෙව්වයි හදපින්නේ. දැන් ටෙලිග්‍රාම සමාන නාට්‍යවල ඒකමනේ. එපිසෝඩ් එක ඉවර වෙනකන් තියෙන්නේ ගහවට යනවා. ඒගොල්ලන්ම ඒකට බැහැලා. නමුත් ඒ ඒගොල්ලන් කාගත්ත කර්මාන්තයක්. ඒකට මේ රූපවාහිනී කර්මාන්තයක් ගුවන්විල කර්මාන්තයට බග කියන්න බෑනේ. නමුත් ඒකට බග කියන්න වෙලා තියෙන අපිට. දැන් මේ දේශපාලන පවුලකින් එන ශාන් වික්‍රමසිංහ මහතා දේශපාලනය කරන්නට එහෙම හිතන්නේ නැද්ද? ඒක නම් හරි ජරා වැඩක් නේ. ඊනා දේශපාලනය කියන්නේ මොකද්ද? බොරු වැඩක් නේ. දැන් දේශපාලනය කියනවා. මම කියන රණ වික්‍රමසිංහ අයියා හරි මල්ලි හරි සහෝදරයා කියලා. ආ අපි ඇද්දුනොත් අපිට කොමිෂන් තැන්ට යන්න වෙයි. අපි උදව් කරොත් ආර කොමිෂන් කියන්නේ වෙයි. ඒගෙන අද කතා කරන්නේ. නමුත් ආයෙත් අවදාස්තියක ෆෝන් කරගෙන මගේ ළමයා ඉස්කෝලේ දාලා දෙන්න පුළුවන්. මගේ ළමයා මේක කරලා දෙන්න පුළුවන්. මට සාන මාරුක ඇජින් කරලා දෙන්න පුළුවන්. ඒ වගේ ඒවා කතා කරනවා. දැන් අද මම රේඩියෝ එකේ ඉන්නකොට මහත්තයෙක් ෆෝන් කළා කිව්වා කොළඹ වෙල්ලවත්තේ කැතලික් ඉස්කෝලේක ළමයි ගන්න හැන්දේ ඇතුළට ප්ලාස්ටික් බෑග් ගියන්න. ට්‍රාන්ස්පරන්සි. ඔව්. ඒ ඉස්කෝලේම දවස් දෙකකට ඉඳන් එමෙතුමා කිව්වලු ඕනේ නැහැ කියලා ට්‍රාන්ස්පරන්සි. ඉතින් කියනවා මගේ පොඩි සල්ලි වලින් ළමයි ඉස්කෝලේ යන්න කෑම දෙන්න මං 1800ක් ගන්න කොහොමද ප්ලාස්ටික් බෑග් එකක් ගන්න. නැතනම් ඇතුල් කරන්න හැල හිටින්න. දැන් මේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයන් ආසාවෙන් ඇති මේ ශාන් වික්‍රමසිංහ මහතාගේ පෞලි තොරතුරු දැනගැනීමට ඒ ගැනත් සඳහන් කරමු. මගේ ඊළඟ මන්දි තමයි රණ වික්‍රමකමැත්තමා. මගේ නංගි කෙනෙක් ඉන්නවා කාර්යකයකට. එයා තමයි මගේ ස්වාමී නීතිඥවට කරන්නේ. නිරාජ් කියලා ඉන්න යා ටීන රේඩියෝ එක කරනවා. කන්න කියලා ඉන්නවා. මේ කරන මේ මගේ තාත්තගේ පින්ටින් ප්‍රෙස් එක. අත්මලානේ කරන්නේ තීන්ත හදන එක. මට දුවෙක්කෙන ඉෆිනි කියලා එයා කොළඹ ඔෆිස් එක කරනවා. එයාව චන්දිකා කුමාරතුන් කාලේ අරගෙන ගියා පොලිසියෙන්. මේ වැඩසටහන් නරඹන තරුණ තරුණියන් දැන් සිතනවා ඇති. මටත් මේ ශාන් වික්‍රමසිංහ මහතා වගේ රටට යමක් කිරීමට ඇත්නම් කියලා. අද ඉපදෙන දරුවා, හෙට ඉපදෙන දරුවා හැමෝම ශාන් වික්‍රමසිංහ කියන නාමය අඳුරනවා. ඒ වගේ නාමයක් හදාගන්නට ඔවුන්ට සිතනවා ඇති. ඔබතුමා මේ ශ්‍රේෂ්ඨයේ සිටින දෙවැන්තම පුද්ගලයෙක් විදිහට ඔවුන්ට දෙන්නට තියෙන උපදේශය කුමක්ද? එකක් නම් තියෙන්නේ ඉතින් ඒ කට්ටිය ආන්ගේ වැඩපිළිවෙලින් පිට ගිහින් ඉගෙන ගන්න ඕනේ. අපේ ඉස්කෝලවල අධ්‍යාපනයේ අඩුපාඩුකම් හින්දානේ රස්සා ගන්න බැන්නේ. දැන් කලමෙක් මට කිව්වා ඉන්ටර්වියු එකට ආවිද දැන් අවුරුදු දෙකක් තුනක් වෙනවා මම ඇහුවා සිරිමාව කියලා අගමැතිනි කෙනෙක් හිටියද කියලා කොයි කාලේද අපි දැනගෙන හිටියේ නැහැ ජෙනරල් නොලෙජ් අහනවා කියලා ඉතින් මම ආවා නිවුස් කමට එන්නේ මොකද ජෙනරල් නොලෙජ් නැත්තම්
අපි හැමදේම ඉගෙන ගන්න ඕනේ. බෑග් පන් කැඩෙන්න පුළුවන්, මෙව වෙන්න පුළුවන්. යන්න. දැන් ඉස්කෝලෙන් තාක්ෂණෙත් ඒකයි. දැන් ඔය මං ගිහින් තියෙනවා බඩු ගන්නවා TVG එකේ. ඔකට එන යුනිවර්සිටි එකේ ළමයි. කියන මේ ලයිට් සෙට් එක හදන්න කියලා සොයගිටියක් දීලා මේ බඩු අරගෙන යන්නේ කියලා. ඊට පිට ඒක ෆ්ලෑෂින් මෙහෙම රතු පාට කොළ පාට මෙහෙම වෙන මොකුත් උගන්වන්නේ නැහැ. ඉතින් මං අහ ඔයගොල්ලන්ට උගන්වන්නේ ඉස්කෝලේ කොහමද කියලා? යුනිවර්සිටි එකේ. ඒකනේ. දැන් ළමයි ටික පයිප් එක කැඩලා වතුර යනවා කියලා හදන්න පුළුවන්. බෑනේ. බාස් කෙනෙක් ඕනේ. අත සුද්ධ කරගන්න බෑ. අපි ලෑස්ති වෙන්න ඕනේ. දැන් මිනි කපන මිනිහත් ඉංජිනේර කියලා ඉංගලන්තේ කියන්නේ. මේ රස්සා හොඳ නෑ. මජන් ටිකක් ගාගත්තර මොකද? අත හොදන්න පුළුවන් බූන්ඩල් ටිකක් දාලා. ඒකයි. ලේසිම වැඩේ කුඩු ගහන එකයි, බන්ද ටිකක් කරන එකයි, ඉස්කෝලේ කට් කරන එකයි. මේකයි. වැඩ කරන මනුස්සය දැනගන්න ඕනේ. ඒක චුට්ටක් කරන්නේ අනේක්වත් පිටිර ගහලා. පින්දුරක්වත් දෙල ගන්න දැනගන්න එපානේ. ගෙදර ලයිට් බල්බ් එකක් මාරු කරන්න තියෙන ගන්න එපානේ. ඒ වල බහින්න ඕනේ. එතකොට තමයි මොන හරි පුල් ගිහින් කරන්න පුළුවන්. හැමදාම අපිට ඉතිහාසයේ බුද්ධාගමයි ආගමයි ඉගෙනගෙන රස්සාවක් කරන්න බෑනේ. ටීජීන් රස්සාවල් එහෙම නැහැනේ. වෙන රස්සාවල් තියෙන ඕන තරම්. ඒවට කියන්නේ කාර්මිකල ඒවා තියෙනවා. කාර් හදන්න තියෙනවා. යන ඉවරයි. ඒකයි මං කියන්නේ. ඒක කරාගත්තත් ඉස්සරහට ගියා රස්සාවල් මොකුත් නැහැ කියන්නේ. ඒ පහසුකමත් රජය දෙන්නත් ඕනේ. ඒකත් දෙන්නේ නැහැනේ. ඉතින් අර මේ මේකත් දැන් මම ලයිසන් ඕල්ට ඉගෙන ගත්තා. තාත්තා කාලේ හිටියේ කියන්නේ මුදියංශ කියලා කුරුණෑ කියලා යම මම. එයා මට ඉගෙනුවේ එයා දන්නේ ඒක විතරයි. හිටිය හැ ගන්නේ නැහැනේ. දැන් කෝනර් එක බ්‍රේක් ගන්න නරකයි, ඇක්සලරේට් කරා ගන්න ඕනේ. ඒ වගේ ඒවා මුකුත් දන්නේ නැහැ. දැන් පටන් ගන්න සෙකන්ඩ් ගියර් එකේ. මං හිතින් ජපන් මිනිහ මේ සෙකන්ඩ් ගියර් එකේ හදනවා. මේ මිනිහ කොච්චර ආවද කාර් එක කියලා. හදන්නත්. ඉතින් අපි පුතපත කියවලා හරි ඒ වගේ මම උදාහරණයක් ඇටි කියන්නේ ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේ ඉගෙන එතනින් එහාට ඉගෙන ගන්න ඕනේ. දැන් ඔය ක්ලාස් එකට ගියත් ඒ මහත්ය ගන්න එතනින් එහානේ. දැන් ඔය කේබල් ටීවී වැඩසටහනක් තියෙන එකේ යනවා මේ මෙව්වා. මොනවා මිස්කෙන් ඔයාට තේරෙනවද නෝනා කියන දේ කියලා ඇහුවා. තේරෙන්නේ නැහැ. දඩපට කියලා කියනවා. මොකද එයා දන්නෙත් නැහැ එයා කතා කරන්නේ මොනවද ගැන කියලා. තමයි තුන් දෙනා ඉන්නේ ක්ලාස් එකේ. අපි ඩයිනමික් ස්ටැටිස්ටික්ස් කළා. ඒවා නෙමෙයි. අපි බිත්තර 10ක් ගන්නම්. බිත්තර 10 එකක් රුපියල් 30 නම් 300ක් කියලා කියනවා 10. ඕකට ඩයිනමික් ඇප්ලයිඩ් සයන්ස් වෙලාසිටි එහෙම ඕනේ නැහැ නේද? ඉතින් අපි දැනගන්න අපි මොනවද ඉගෙන ගන්න යන්නේ කියලා. දැන් මේ පැත්තේ ඔක්කොම ඉන්නේ ගමේ ඉන්නේ ළමයි. ඒවලුම තාක්ෂණ ගන්නලා දීලා තියෙනවා. තමන්ගේ වමන එන එකනේ. කෑමක් කියන්න කියද්දි ඉතින් ඩයිනමික් පාවිච්චි කරනවාද, ඇප්ලයිඩ් සයන්ස් පාවිච්චි කරනවාද, ෆිසික්ස් පාවිච්චි කරනවාද? අන්න ඒකයි. ෆිසිකලින් ටිකක් ඕනේ වෙයි, ලුණු ටිකක් දාන්නයි මොකද්ද වෙන්නේ කියලා ඒක. ඒ අරන් අනික ඒවා අපි දැනගන්න එක. බෙහෙන් ස්තුතියි අද අපහා සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි. අද අපගේ වැඩසටහනේ කතා නායකයා බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ ටෙලිවිෂනේ පියා ශාන් වික්‍රමසිංහ මහතා.